හතලිස් අට ආනිසංස ඵල විපාක යන මේ වචනවලින් කියවෙන්නේ එකම අර්ථයක්ද නැතහොත් එකිනෙකට වෙනස් අර්ථද ආනිසංස ඵල විපාක යන මේ වචන කර්මය කළ වුන්ට ඒ කර්මය හේතු කොටගෙන ලැබෙන සියලු සැප දුක් සම්පත් විපත් වලට සාමාන්‍යයෙන් කියන නාමයෝය අකුසල කර්මයෙන් ලැබෙන දේවල් කියන තැන්වල ඵල විපාක යන වචන දෙක මිස ආනිසංස යන වචනය යෙදී තිබෙනු නොදක්නා ලැබේ. මහප්පලා මහානිසංසාති උභයමේතං අත්ථතෝ ඒකං ව්‍යංජන මේව නානං යයි මහප්පල මහානිසංස යන වචන දෙක අර්ථයෙන් සමානය. වචන පමණක් වෙනස්ය යයි ආඛංකේය සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. සමහර තැනක ආනිසංස ඵල යන වචන දෙක එකිනෙකට වෙනස් අර්ථ දෙකක් දැක්වීමටද යොදා ඇත්තේය. මහන්තංවා ලෝකිය සුඛං පලන්තීති මහප්පලා මහතෝ ලෝකුත්තර සුකස්ස පච්චයා හොන්තීති මහප්පලා යනුවෙන් ඉහතකී අටුවාවෙහිම කුසලය කළ තැනැත්තාට ලැබෙන ලෞකික සැපය හා සම්පත්ති ඵලය බවත් ලෝකෝත්තර සුඛය ආනිසංසය බවත් දක්වා තිබේ. ලෝකීය සුඛේන ඵල භූතේන මහප්පලා ලෝකුත්තරේන මහානිසංසායයි මනෝරථ පූරණියෙහිද එසේම දක්වා තිබේ. කර්ම කතාවෙන් අඤ්ඤ ස්ථානයන්හි ආනිසංස යන වචනයෙන් ගුණය කියවෙයි. පංචමේ භික්ඛවේ ආනිසංසා යාගුයා පංචමේ භික්ඛවේ ආනිසංසා දත්ත කට්ටස්ස කාදනේ යනාදී තන්වල ආනිසංස යන වචනයෙන් දැක්වෙන්නේ ඒ දේවලින් ලැබෙන ගුණයයි. සූත්‍ර පිටකයෙහි විපාක යන වචනය කුසල අකුසල කර්මයන් නිසා ඇතිවන සියල්ලම කීම සඳහා යොදා ඇතත් අභිධර්ම පිටකයෙහි ඒ යොදා ඇත්තේ ප්‍රතිසන්දි භවාංග ආදී කර්ම හේතුවෙන් හටගන්නා අරූප ධර්මයන් දැක්වීම සඳහා පමණකි. අභිධර්මයෙහි විපාක විවහාරය ඇත්තේ විපාක චිත්ත චෛතසිකයන් දැක්වීමට පමණකි. සත්ව ශරීරයෙහි කර්මයෙන්ම හටගන්නා රූපයන්ටද කර්මජ යන නම මිස විපාක යන නම යොදා නැත. ආනිසංස යන වචනය බොහෝ දෙනෙකුන් විසින් නොඑක් විට වර්ධවා විවහාර කරනු ඇසේ. ඇතැම් නාහිමිවරුන් විසින් පවා පුණ්‍යානුමෝදනා කිරීමේදී දහම් ඇසීමේ කුසල ආනිසංසයෙන් හේතුකොට දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබේවා යයිද දන් පිරිනැමීමේ බුද්ධ පූජා කිරීමේ කුසල ආනිසංසය හේතුකොට දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබේවා යයිද කියනු නොඑක් විට ඇසෙයි. කුසලේ ආනිසංසය නම් දෙව්මිනිස් සැප හා නිවන් සැපය. ඒ ආනිසංසය ලැබෙන්නේ කුසලේ හේතුකොටය. ආනිසංසය හේතුකොට ඒ සැප සම්පත් ලැබේවාය කීමෙහි තේරුමක් නැත. කුසලේ ආනිසංස වශයෙන් දෙව් මිනිස් සැප හා නිවන් සැප ලැබේවාය කියතොහොත් වරදක් නැත. හොඳම ක්‍රමය නම් කුසලය හේතුකොට ඒ සැප සම්පත් ලැබේවායයි කීමය. බොහෝ දෙනා නිතර වරද්දන මේ කාරණය සියලුම භික්ෂූන් වහන්සේලාගේ සැලකිල්ලට භාජනය වේවා.